මොකක්දනේ ඔයාලට විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද? මේ අහන්නකෝ. මං කැම එකක් ගෙන්න ගන්නම්. හරිද? මට එක කරගන්න පුළුවන්. අනික දැන් ජීගාල තව ටිකකින් එළියට යනවා. මට ඒකලොත් ඒ කියලා කන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්නකෝ ඉතින්. ඇයි? හරි නරකයි යන්නේ ඔයා. නෑ නෑ එහෙම දෙයකට නෙමෙයි කියන දේ අහන්න. ඔයාද මෙහෙ එන්න එපා. නෑ නෑ මං දන්නවා. ඔයාට දාද මං බඩගින් ඉන්න කියලා කිව්වනේ. ඒක නෙවෙයි. එහෙම දෙයකට නෙමෙයි වස්තුවේ කියන දේ අහන්නකෝ. ඔයා අද කීයටවත් මෙහෙ ඉන්න එපා. ඒයි. පස්සේ කියන්නම්කෝ. එහෙම බෑ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ නෑ මට මොකුත් ප්‍රශ්නයක් නෑ. එහෙනම්? අද ශාන්ත ලොකු ප්‍රශ්නයක් වුණා නංග. හරිද? දැන් මිනිහා සෑහෙන අවුලෙන් ඉන්නේ එකන. දැන් ඔයා ඒ පිටට ඇවිල්ලා මම මට කැම දෙනවා දැක්කොත් එහෙම මිනිහා ඒකෙන් තිය ඔයාගේ පිටුනුත් තරනවා. ඒකයි මං ඉන්න එපා කියන්නේ. ඇයි මොකක්ද යාට වෙලා තියෙන්නේ? ඒක හරි. හැබැයි ඒ දනුව ලැබනා දිහා බලලා අපි නිකන් හූමිට තියන්න හොඳ නෑනේ. අනේ ඔහු සාදු එහෙමමයි වෙන්න ඕනේ කියලා එහෙම කියන්න හොඳ නෑ. ඒක ඒකට අදි දෙයක් නෙමෙයි. ඔයාටත් ලැජ්ජාවක් නෑ අයියේ. ඇයි? ඒ මනුස්සයාට කොච්චර ඊර්ෂ්‍යා කරනවද? ඒකට කමක් නෑ නංගා. මට යාගෙන ඊර්ෂ්‍යාවක් නෑනේ. මොන හරි වෙලා දැන් මිනිහා දැන් පත්වලා ඉන්න තත්වගෙන මට නම් හරිම කනගාටුයි. හැබැයි දැන් මිනිහා හිතනවා ඇත්තේ අයියා තමයි මේක කරේ කියලා. ඉතින් මම මොනව කරන්නද? හෙච්චරකට ගොනේ කොයි මිනිහා මේ නංග මං එනන් තියන්න මම ඔයාට හවසට කෝල් එකක් ගන්න හරි ඔයා මෙහෙ එන්න එපා ඔන්න නායමත් කියනවා හරි හරි එන්නේ හැබැයි වෙලාවට කන්න හොඳේ හරි හරි මං කන්නකෝ උසර්ණයි උසර්ණයි අයිය දන්නවද සමාජයට කෙල්ලගේ මොනවද අහලා තියෙන්නේ කියලා? කවුද? ආරණ්‍යද? ආරණ්‍ය නෙවෙයි. අර තමුසේ ඔෆිස් එකට අරන් ආවේ අර කෙල්ල කවුද? ටීනාද කවුද? ටීනා නෙවෙයි නටාෂා. දෙන්නම ඉතින් මමනේ ගෙනාවේ. ඔය ඉතින් මේ ෆැක්ටරියට කෙල්ලෝ ගෙනාවත් ඉතින් තමුසේ ආරෙන්න වෙන කවුද? ඒද මොනවද අහලා තියෙන්නේ? නෑ මේ සමාජය අහලා ඇයි මම මේ ඔෆිස් එකේ කියලා? යා මොකද එහෙම අහන්නේ? ඒකෙන් ඉතින් අදහස් කරන්නේ මට මේක කරන්න වැඩක් නැහැ. මේ වගේ දෙයක් නෑ නෑ ඕකේ කොහොමත් පණ්ඩි දයිනක් ඒ බලමුකු පොඩි අම්මණ්ඩිගේ වැඩ ඉවරයි ඉවරයි මල්ලි සේරම ඉවරයි ගීතානි සේරම ඉවරයි ඈ ඇයි මොකද වෙලා තියෙන්නේ පිකාව අයින් කරලා ඇයි මල්ලි කිව්වේ නැද්ද නෑ ශහන්න ටීම් එකෙන් අයින් කරලා මොකක් මේ අයියේ අපිට බැරි වේද මොකක් හරි කරලා ගොඩ දාගන්න බෑ 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 මොනවත් කරන්න බෑ ඔල්ල මට කෝල් කරලා කිව්වා. ඒත් මං ඒක ඇත්තට ගණන් ගත්තේ නෑ. ඉතින් ඔයා මිනිස්ටරට කතා කරේ නේද? වැඩක් වෙන්නේ. ඇයි? මේක ICC එකෙන් ගත්ත තීරණයක්. නෑ අපේ ටීම් එකට? නෑ නෑ ගීතානි. අයින් කෙරුවා කියන්නේ මාස 6කට ක්‍රිකට් තහනම්. ඊට පස්සේ ආයිත් ආවත් ආයිම chance එකක් හම්බෙයිද කියලා ෂුවර් නෑ. අපොයි දේනේ. ඒ කියන්නේ කොල්ලට ආපහු සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැද්ද? නෑ නෑ මේ එහෙම හිතන්න එපා. අයියේ අපි මොකක් කර කරන්න බලමු මේකට මම දන්නේ නැහැ මම මොනවද කරන්න කියලා මට තේරෙන්නේ
ක්‍රිකට් වල නෑ කියන්නේ තින් සමාධි කසාද බඳ ගන්නවා කියන එක බොරුවා. තමයි ගීතානේ මම දඟලන්නේ. මේ දැන් එතකොට අපේ එක විතරද වැරදි කරේ? ඒකනේ කියන්නේ. දැන් එතකොට කැට් මිස් කරපුවා අනේ පගා ගත්ත කිව්වේ ඒවා කොහොම වුණද? උරු තමයි ඉතින්. ඒවා මේ අපි හදපුවානේ. කැට් මිස් කරපුවා. එතන නයි දැන් උගේ මිස්ටේක් එකක් තියෙනවා. අනිත් ඒවා ඉතින් බොරුනේ. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. කිස් සෝස් ස්කුයිසිබල් බොටල් එක. කිස් ස්කුයිසිබරි අනර්ගතම සෝස් රස පෙළ. පාදවර මට යව බඩගිනි තියන්න බෑනේ. කවුරු කොහොම කිව්වත් මට මොකද? මම බය නැහැ. මට බය අනුහසය බඩගිනි ඉඳී කියලා. අනේ මං කැමරයි යනවා. එයා මට බැන්නත් කමන්නේ. හරු දිනත ඇතමාන හදවතට ආල පාන සඳ කිනි තිකෝල දාන සිත නිවති සිහින සේන මං කියන්නේ මේ උණ දේ උඹ රෙස්ට් එකක් විදිහට මේක ගනි. දැන් බත් කියන්නේ මට පෙරළුණ පිට හොඳයි කියලා හිතා ගන්න කියලාද? ඔව් ඉතින් නැත්තම් මේ ඔබ දැනගනි මල් ලේසියෙන් පරාජය බාර ගන්න ලෑස්ති නෑ. හරි? මචං මේ අපිත් පරාද වෙන්න කැමති නෑ. මං කියන්නේ ඔබ මේ වෙලාවේ අඩියක් පස්සට අරන් ඉස්සරහට වර. මං අරුව තියන්නේ මේ 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 ශිහාන් මං කතා කරන් ක්‍රිකට් ගැන. ඔබගේ ජීවිතය ගැන. ඔබ මේ කතා කරන් මොනවද වා? මට කියපන් අන්තිම 6 වට ඉන්ක්වයරි එකක් නැහනේ නේ? ඉතින් 6 වේ ගහන එකේ වැරද්දක් නැහැනේ බං. අනේ මන්ද වැරදිකාරයා. උඹ වැරදිලා හරි හිතලා හරි කොහම හරි ලයින් එක පෑගුවනේ. මං කියන්නේ අපි දින විතර මේක කතා කරමුකෝ. මොකද්ද? ශාමඩත් කියපන්. ඔව් මොකද්ද? මං කියන්නේ දා මොනවා වුණත් මං කියන්නේ ඔබ නෙමෙයි කියලා හිතලා එතන වෙනකෙක් ඉන්න විදියට හිතලා වීඩියෝ එක බලපන්කෝ. එතකොට උඹටම තේරෙවි ලයින් එක පාගන්න හිතලා කියලා. අන්න ඒකයි මම ඔබට කියන්නේ ඔබ ගැතේ වැරද්දක් තියෙනවා. දැන් අනුවස්ත්‍ර විරෝධමකුත් නැහැනේ. නේ? ඉතින් දෙයියනි ඌ වැරද්දක් කළා නෑනේ බං. ඔල ඔක්කොම එකයි. මේ 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 මේක හපංකෝ. ඔව් කියපන් ඇයි? දැන් මට ඇත්තම කියපන් ඇයි උඹ අනුවස්සේ කොච්චර තරහ? තරහද? ඌ මගේ කෙල්ලත් එක්ක පැටලෙනවා වැඩි. දැන් ඔතන ඒක අනිත් පැත්ත නම් වෙන්නේ. ඒ මොකද්ද? කෙල්ල නම් එක් කරන්න. ඔයිද ඒකිට එහෙම තමයි. අනුවස් හරිදි නෑනේ. මම මේක ඒකිට එක බලා ගන්න. හරි? සියහන්නේ උඹගේ වෛරය අඩු කරගන්න. උඹට ඒක හොඳ නෑ. මේ මම එක් බලා ගන්නවා. මං අරුවට යහතින් ඉඳ දෙන්නේ නෑ. හරි? ඔය පේන්නේ නෑ උඹට කියන්න බෑනේ. මබල තාත්තත් එක්ක කතා කරන්නද? නෑ ඕනේ එපා. ඇයි? අපේ තාත්තත් උට කැමති නෑ. එච්චරයි. Thank you. අපි මෙහෙම සැරින් සැරේ ඇවිල්ලා ඔයාලට බලපෑම් කරනවා කියලා හිතන්න එපා හොඳේ. අනේ නෑ ගීතානි මං එහෙම කොහොමටවත් හිතන්නේ නෑ. මොකද අපි දෙගොල්ලෝ ගොඩාක් ළඟින් ආශ්‍රය කරන පවුල් දෙකක්නේ. ගොඩාක් ළඟින් නෙවෙයි නෑදෑයෝ වගේනේ.
බාසුරු ඉන්න කාලේ යා නැති වුණාට පස්සේ අපි ඔයාලව බලාගත්තේ. රණජීව හැමතිස්සෙම කියන්නේ ඒකයි. බාසුරු ගියේ එයාට මේ පවුලත් බාර දීලා කියලා. ඒකෙන් ඉතින් එයා ඔයාලවයි මේ ෆැක්ටරි එකයි යාගිම වගේ බලාගන්නේ. ඒක නම් හරි. අපිට මොනවා වුණත් කමක් නැහැ. නමුත් දරුවන්ගේ නිදහසට බාධා කරන්න හොඳ නැහැනේ ගීතානි. ඒක නිදහසට බාධාවක් නෙවෙයිනේ ටෙක්ලා. දැන් ඒ කට්ටිය ඔය නිදහස කියලා හිතාගෙන ඉන්න එක අපි හැමතිස්සෙම පිටිපස්සෙන් ඉඳලා කන්ට්‍රෝල් කරන්න ඕනේ. යාලට මේ සමාජය ගැන ඇත්තට අත්දැකීම් නැහැ. ඒගොල්ලෝ දන්නේ ඔය ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගැනයි ඩිවයිස් ගැනයි විතරයි. අනිත් එක ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේක ඇමරිකාව කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ. ඔයා කියන දේ ඇත්තක් තියෙනවා. ඒ වුණාට ගීතානේ රොෂානුයි සමාදී එහෙම නැහැ. ඒ දෙන්න මේ රට ගැන ලෝකෙ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ දෙන්න මොනවා කරන්න ගියත් හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් තමයි වැඩ කරන්නේ. ඒ ඉතින් අපි දරුවන්ට ආදරේ හින්දා අපි යාලගෙන හිතන විදිහන ටෙක්ලා. හැබැයි ඇත්ත ඊට වැඩිය වෙනස්. අපි කොච්චර අහලා තියෙනවද මේ සමාජයේ පිරිමි ළමයි ඕන තරම් ගෑනු ළමයි රවට්ටලා තියෙන අවස්ථා. ඔයාගේ දරුවටත් එහෙම දෙයක් වුණොත් ඔයා තනියම කොහොමද ඒක දරාගන්නේ? ඒකයි අපි මේ හැමතිස්සෙම ඔයාලගේ පිටිපස්සෙන් ඉන්නේ. ඒ වුණාට ගීතානි ෂෙහන් සැරින් සැරේ ඇවිල්ලා සමාජයට කරදර කරන එක එච්චර හොඳ නැහැ. මොකද අපි ෂෙහන්ට කියලා තියෙනවනේ සමාජියව මැරි කරන්න කැමති නැහැ කියලා. හැබැයි ෂෙහන් නම් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මොකද්ද? එයා කියන්නේ සමාධි හිම හරි වචනයක් ගැටි දීලා නැහැ කියලා. අනේ මන් දන්නේ ඕවා. රණජීව කියන්නේත් එක්ලා ඔය වාසේ ගෑනු ළමයි වෙලාවකට හා කියනවා, ඒ වෙලාවකට බෑ කියනවා. ඕව සාමාන්‍ය දේවල් කියලා. ඒ කිව්වේ? ඒ කියන්නේ ඉතින් දැන් ওই සමාධි බෑ බෑ කියලා හිටියට තව ටික දවසකින් හා කියන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කලබල නොවි අපි ආව පරිස්සම් කරගෙන බලාගමු කියලා තමයි රණේ කියන්නේ. නැබ මොකද දන්නවද? අයියා පොඩ්ඩක් මේ දවස්වල අවුලෙන් ඉන්නේ. ඇයි බං අර මේ කොල්ලා ටීම් එකෙන් එළියට විසුණානේ. ඔව් ඉන්න හොයන්. ඔව් බං මාර්කේස් එක. මේ හරි මේ මට දැන් ඔබට ඒක මේ විස්තර කරන්න ලාවන්නේ නැහැ. මම දැන් මචං වැඩ ගොඩක ඉන්නේ. පට්ට විසි. හරි ඒ හින්දා මේ අපි පොඩ්ඩක් හවසට සෙට් වෙලා කතා කරමු. හරි අවුලක් නැහැ නේ මචං? හරි හරි ඕකේ ඕකේ මචං හරි මං තිබ්බා බයි. හරි බයි බයි. සර් මම වැඩ ඉන්නේ කිව්වේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන. මොකද්ද සර්? දැන් ඔයාව මේ ඔෆිස් එකට ගත්තේ කවුද? සර්. ආ. එහෙනම් මේ උදව්ව නම් කරන්නම වෙනවා. මොකද්ද සර්? මට සමාධි ගැන විස්තර ටිකක් හොයලා ඕන. සමාධි මිස්? ඔව්. මට වඩා හොඳට සමාධි මිස් කියන්නේ දන්නේ සර්ලානේ සර්. ඒ කොහොමද එහෙම කියන්නේ? මං කිව්වේ ඉතින් සර්ලා ෆැමිලිය ආලෝනේ. මම මේ කියන්නේ ෆැමිලි එකක් ගැන නෙවෙයි. වෙන දෙයක් ගැන. වෙන දෙයක් කිව්වේ සර්? සමාධි මේ ඔෆිස් එකේදී මොනවද කරන්නේ? එයා කාටද කෝල් කරන්නේ? එයාව මේ ඔෆිස් එකට ගෙනත් දාන්නේ කවුද? මෙතන යන්නේ කීයටද? එතකොට ඔය මේ සල්ලි ගනුදෙනු වගේ දේවල්. අම්මෝ සර්. ඇයි? මම මෙතෙන්ට ආවේ ස්පයි කෙනෙක් වෙන්න නෙමෙයිනේ සර්. ළමයෝ මමනේ කියන්නේ. ආ? ඔව හොයන්න ගිහලා මාව රස්සා වෙනුත් තස් කළාද? කවුද? සමාධි මිස්. ඔව්.
පිස්සුද ළමයෝ? අනේ සර්. දැන් ඔයාව මේ ඔෆිස් එකට ගත්තේ කවුද? සර්. සර්. ඒ කියන්නේ මම. එහෙනම් අස් කරන්න පුළුවන් කාටද? අනේ මන්ද සර්. අනේ මන්ද නෙවෙයි මට. මට මේ අචලට. තේරුණාද? අනේ මන්ද සර්. බය නැතුව මට මේ උදව් කරලා දෙන්න. බලමු සර්. ආයෙත් බල බල ඉන්න දෙයක් නැහැ. අදම පටන් ගන්න. හරි හරි සර් බලමු. ගුඩ්. ඉන්න යන්න. හරි සර්. Nan grow it chemo Himalaya purifying neem face wash kurula ivat karan nirogi samak laba denawa Adala parenyan hari sarigama pada allan mogotada borusellan kanda den passen pallan me wede lesiyen wenna denna இத்தனல வேணவா மல் மலிய துட்டுதாயிதன் நிந்தக்னாவே நதிவாதமா நில்சிலிலாரே நயனியட்ட மங்மத் வெல்லா கவுது கரலதின் හැම ගමකම වගේ අර හොඳ වැඩක් කරනවට අකමැති වුන් ඉන්නවනේ. ඒ වගේ එකෙක් මේ ගමෙත් ඉන්නවා ඉතින්. අවසානය දක්වා සටනේ කුසලානය වෙනුවෙන් ගැටුනේ අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ. මේ පැත්තකට ලින්දම් බම්. තව වැඩක් කරගන්න කියවන්නත් වෙනවා. සවිචාරේ අංගාදරේ මගේ පන්විත කෙල්ල සිකුරාගේ නැකතක් බලා මං බඳිනවා දැල්ල